ඔබට මිතුරන් සිටිනවාද? දැන් මිතුරන් කියවහම දැන් මේ සමාජ මාධ්‍ය ගැන අපි ගොඩක් වැය කරන කාලේ සෝෂල් මීඩියා මුහුණු පොත ඉන්ස්ටග්‍රෑම් ඒ වගේ දේවල් අර YouTube සමහර YouTube channels තියෙනවා මගේ වගේ. එතකොට ඒ මගිනුත් අපිට සෑහෙන මිතුරන් කියන අයගේ පද්ධතියක් තියෙනවා. නමුත් ඒ අයද මේ මිතුරන් කියන්නේ නැත්නම් අපි මිතුරෙක් කිව්වහම ඊට වඩා ඔබට ගියපු ගැඹුරු තේරුමක් තියෙන පුද්ගලයෙක්ද මේ මිතුරා කියන එක. ඒත් එක්කම මේ මිතුරන් කියන බොහෝම කිට්ටු සම්බන්ධකම් තිබීමෙන් අපගේ සතුටට ලොකුට බලපානවාද කියන මාතෘකා තමයි අද මම මේ වත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලා බලමු මේ මිතුරෙක් කියන්නේ කවුද සහ මිතුරෙක් නිසා අපිට ලැබෙන දේවල් මොනවද කියලා. මිතුරෙක් කියන්නේ අපේ ජීවිතේ අපිත් එක්කම යම්කිසි කාලයක් තිස්සේ ඉඳලා අපේ දුක සැප බෙදාගෙන කාලයක් තිස්සේ අපේ අපේ පෞද්ගලික ජීවිතේ යම් යම් දේවලු දැනගෙන අපිට උදව් පදව් කරන කෙනෙක්. දැන් මිතුරන් එක එක මට්ටමින් අපිට තින්න පුළුවන්. සමහර මිතුරන් ඉන්න අපි කියන බොහොම කිට්ටු පොඩ කාලයක් ඇසුරු කරලා තියෙනවා ඒගොල්ලන්ගේ අපේ රහස් පවා දන්නවා අපි ඒගොල්ලන්ගේ රහස් පවා දන්නවා ඒ රහස්භාවය අපි බොහොම තදින් පවත්වාගෙන යනවා ඒත් එක්ක මේ පුද්ගලයා අපේ ජීවිතයේ අපේ අවශ්‍යතාවට පෙනී සිටිනවා අපි එයාගේ අවශ්‍යතාවට පෙනී සිටිනවා ඉතින් මේ එක එක මට්ටමින් එක එක ප්‍රභේදවලින් මේ මිතුරන් ඉන්නවා දැන් මනෝවිද්‍යාවේදී අපි දන්නවා මිතුරන් කියන කට්ටිය අත්‍යවශ්‍යයි අපේ මානසික සතුටට සහ මානසික සෞඛ්‍යයට. ඇත්තම කිව්වොත් දැන් සමහර මානසික රෝගී තත්ත්වවලදී අපි බලනවා ඒගොල්ලන් දැන් ලෙඩෙක් අපි ළඟට ආවහම මේ පුද්ගලයාගේ මිතුරන් කිට්ටු අය මෙයාට ඉන්නවද? නැත්තම් මෙයා නිතරම තනික පංගලෙ ඉන්න කෙනෙක් මිතුරන් හදාගන්නට හැකියාව අඩු කෙනෙක් නම් මේ පුද්ගලයාට පොඩි යම්කිසි මානසික අඩුපාඩුවක් තියෙනවාද කියලා අපි බලනවා. එහෙනම් මේ මිතුරන් ඉන්න එක මනුස්ස ජීවිතේ බොහොම වටිනා දෙයක්. අපිට සතුටු දෙන කාරණයක්. අපි බලමු ඇයි මේ මිතුරෙක් අපිට මෙච්චර අවශ්‍ය කියලා. පළවෙනි එක තමයි අපේ ජීවිතයේ අපිට මිතුරෙක් ඉන්නවා නැත්නම් මිතුරන් ඉන්නවා නම් අපිට ඒ පුද්ගලයන්ගෙන් උදව් ලැබෙනවා. අපි ඒගොල්ලන්ට උදව් කරන අපිට අවස්ථාවක් ලැබෙනවා. දැන් අපි බැලුවොත් අපේ මේ සමාජයේ අපේ ලාංකික සමාජයේ මේ කාලවකවානුවේදී තියෙන ආර්ථිකයමය දේශපාලනඥ දේශපාලනඥ සහ සමාජීය ගැටලුකාරී ගැටළු කාලයකදී දැන් ඔබ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් දරුවන් ඉන්නවා නම් දරුවන් පාසලට යවන්නට වෙනවා. ඒත් එක්කම ගෑස් පෝලිමේ හිටගෙන ඉන්න වෙනවා. ඩීසල් පෝලිමේ, පෙට්‍රල් පෝලිමේ අනන්තවත් කාලයක් කාලය නැත්තටම නැති වෙන තරම් කාලයක් අපි හිටගෙන ඉන්න වෙනවා. ඒත් එක්කම බඩු බාහිර ආදී සෑහෙන වැඩි වෙලා හරිම අපහසුයි හැම කෙනාටම. දැන් මේ වගේ වාතාවරණයකදී අපිට මිතුරෙක් ඉන්නවා නම් මිතුරන් ඉන්නවා නම් අපි මේ වැඩ කටයුතු යම්කිසි ප්‍රමාණයකට හවුලිය කරන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් ඔබ ඔබගේ දරුවාගේ මිත්‍රයන්ගේ අම්මයි තාත්තලත් එක්ක යම්කිසි මිත්‍රත්වයක් තියෙනවා නම් දරුවෝ පන්තියකට යවන එකට හරි ස්කෝල්ට යවනකොට සමහර අවස්ථාවලදී ඒ දෙමව්පියන් බොහොම හොඳයි ගුණධර්මකින් වැඩි පුද්ගලයන් කියලා දන්නවා නම් කතා බහ කළ තමාගේ දරුවත් එයාගේ දරුවන් යනකොට එයත් එක්කම ස්කෝල්ට පන්තියට යවන්නට පුළුවන්. වෙන දවසකට ඔබට පුළුවන් ඒ දරුවාම ඔබේ දරුවත් එක්කම පන්තියෙන් අරගෙන එන්න. ඒ වගේ සුබදත්වයෙන් උදව් උපකාර ලබා ගන්නට පුළුවන් අපිට මිතුරන් කියලා කෙනෙක් ඉන්නවා. එක තමයි පළවෙනි වාසිය මිතුරෙක් ඉන්නවා නම් දෙවෙනි වාසිය තමයි අපේ ජීවිතයේ ගැටලුවක් ආවහම ඒ ගැටලුවට හරි තීරණ ගන්න අපිට අපහසුතාවයක් තියෙනවා නම් මොකද ගැටලුවහම අපේ මනස ටිකක් විකල් වෙනවනේ අපහැදිලි වෙනවනේ එතකොට හොඳ මිතුරෙක් ඉන්නවා නම් අපිට උපදෙස් ලබා ගන්න පුළුවන් මොකද එයාගේ නුවණ මෙහෙवला එයා අපිට කරන්න ඕන හරි වැරදි දේ පෙන්වන්න මොකද එයා කලන මිතුරෙක් නිසා
එතකොට අපිට පුළුවන් දැන් උදාහරණයක් වශයෙන් අපි කියමු ඔබගේ පවුල් සම්බන්ධයකදී නැත්නම් මුදා සම්බන්ධයකදී වැඩ පොලේ ලොකු ගැටලුවක් මතුවෙලා ඒ නිසා ඔබත් බොහෝ මාසික වැටලා ඉන්නේ හයිට තීරණයක් ගන්න බෑ මේක දිහා බලන්න විදියක් දන්නේ කොහොමද මේක හැන්ඩල් කරගන්නේ කියලා දන්නේ. එතකොට ඔබට යාළුවෙක් ඉන්නවනම් යාළුවා ඉන්නවනම් මේ ගැන කතා කරලා මොකද ඒගොල්ලන් නෙවෙයිනේ මේ ගැටලුව ඇත්තට ඔබට ගිහිල්ලා තියෙන්නේ ඔබනේ. ඒතර ඒගොල්ලන් එළියෙන් ඉන්න කෙනෙක් හැටියට ඔබට උපදෙස් දෙන්න පුළුවන් ඕපියංජුරු මෙහෙම කරන්න. ඇයිව මේක දිහා මෙහෙම බලන්නේ නැත්තේ? මේ විදියට ගිහිලා අර පුද්ගලයාත් එක්ක මේ වගේ කතා කරන්න කියලා නුවණින් උපදෙස් දෙන්න පුළුවන් ඒ උපදෙස් ඔබට ක්‍රියාත්මක කරන්නට පුළුවන්. තුන්වෙනි වාසිය තමයි යාළුවන් යාළුවෙක් ඉන්නකොට ඔබට ආදරය ලැබෙනවා ඒ වගේ කෙනෙක්ගෙන්. දැන් සමහර යාළුවෝ ඉන්නවා අපිට උදව්පදව් කරන්න යාට වත්කමක් තියෙන්නේ නැති වෙන්න පුළුවන් වෙලාවක් නැති වෙන්න පුළුවන් යම් හේතුන් නිසා එයාට අපිට උදව්වක් කරන්න බැරි වෙන්න පුළුවන්. සමහර විට එයාට උපදෙස් දෙන්නත් හරි මානසිකත්වයෙන් නොහිටන්න පුළුවන් ඒ අවස්ථාවේදී. නමුත් එයාට පෙන්නුම් කරන්න පුළුවන් අපිට අපි ගැටලුවක ඉන්නකොට මම ඔයත් එක්ක ඉන්නවා මම ඔයාට ආදරේ මම ඔයාගේ මිතුරා කියලා. දැන් සමහර අවස්ථාවලදී මගේ ජීවිතයේ ගැටලුවක් ආවහම සමහර මිතුරන් ඉන්නවා පියංජලි ඔයානේ මනෝවිද්‍යාඥවරිය ඔයාට පුළුවන් මේක දිහා යම්කිසි ප්‍රමාණයකින් හොඳින් බල තීරණ ගන්න. මටත් වඩා මන්ට තේරලා තියෙනවා. ඒත් එක්කම ඔයාගේ වැඩ කටයුතු කරන්නත් ඔයාට හැකියාවක් තියෙනවා. හැබැයි I'm there for you පියංජලි. I'm supportive of you කියලා ඒ පුද්ගලයා නිතරම SMS මාර්ගයකින් හෝ රටේ ඉන්න යාළුවෙක් නම් ඊමේල් මාර්ගයකින් සමහර අය ෆෝන් කෝල් එකක් දීලා බලනවා මම ඕකේ ඉන්නවාද කියලා. එහෙමත් නැත්නම් අපිට තියෙන අනේ මට කවුරුත් ඉන්නවා මගේ ගැටලුවකදී මම තනි වෙලා නැහැ මට ඉන්නවා කට්ටිය කියලා ආදරය අවශ්‍යයි. මොකද මේ මිතුරෙක්ගෙන් ලැබෙන මේ උපකාර උපදෙස් ආදරය අපේ මනුස්ස සන්තයානයට ලොකු ඔළුවකක්කමක් ආවහම බාම් එකක් ගාලා ලැබෙන සිසිලක් වගේ. මොකද මේ සමාජය අපිට තනිවම ඉන්න බැහැනේ. දැන් සමහර අය මම දන්නවා කියනවා මම තනිව ජීවත් වෙන්නට පුළුවන්. මට ඕනේ නැහැ මිතුරන්. මට වැඩක් කරගන්න ඕන නම් කාගේ හරි මං එයාට මුදලක් දීලා හරි නැත්තම් මගේ යටතට වැඩ කරන තව ශිෂ්‍යාවක් වෙන්න පුළුවන් යටතේ වැඩ කරන වෙන සේවක පුද්ගලයෙක් වෙන්න පුළුවන් නැත්තම් කාට හරි මුදල් දීලා හරි මට මේ වැඩේ කළා දෙන්න කියන එකෙන් මම කරගෙන යනවා. මට ඕනේ නැහැ වෙන කෙනෙක්. මම ඉන්නේ මටමයි. තමා තමාට ඉන්න එක වැදගත් වටිනවා තමයි ඒක ඇත්ත. නමුත් ඔබ දන්නවා මේ සමාජය කියන්නේ පද්ධතියක්. අපි හැම කෙනාම එකිනෙක කෙනාට පුරුකක් වශයෙන් සම්බන්ධ වෙලා ඉන්නේ. ඈත අතීතයේ එහෙම කවදාවත් තනියම හිටපු මිනිස්සෙකුට කාන්තාවකට ජීවිතේ පවා නැති වෙලා යන්න පුළුවන්. එහෙමනම් අපිට මේ මිතුරන් ඉන්නවා කියන්නේ අපි වෙනුවෙන් තව පද්ධතියක් ගොඩනගාගෙන තියනවා අපේ මානසික තත්ත්වය අඩු වුණාම ප්‍රශ්න ඇති වුණාම අපිට සපෝට් එකක් ලබා ගන්න සතුටක් ලබා ගන්න. එහෙනම් අපිට තනිවම මේ ජීවිතය ගෙනියන්න අපහසුයි. දැන් සමහර දැන් අපි මේ වගේ කාරුණික පුද්ගලයන් අපේ ජීවිතයට ළඟා කර ගන්නට නම් අපි ඉන්න සමාජය බොහෝසෙන් මේකට බලපානවා. ඔබ දන්නවා මමත් දන්නවා අපි මේ ඉන්න සමාජය සාමාන්‍ය විෂම සමාජයක් කියලා. දැන් අවුරුදු 5-10කට වඩා දැන් පිරිහීමක් තියෙනවානේ. දැන් සමහර පවුල්වල පවා දූ දරුවා දෙමව්පියන් අතර ලොකු ප්‍රශ්න තියෙනවා. සමහර සහෝදර සහෝදරියෝ මේ පොඩි දේවල් වෙනුවෙන් මුදා වෙන්න පුළුවන් ඉඩම් නඩු වෙන්නට පුළුවන් මරා ගන්න අපි අහලා තියෙනවා. නැත්තම් නෑදෑයෙක් නැත්තම් මිත්‍රයෙක් කියලා මෙච්චර කාලයක් අපේ ළඟින් හිටපු කෙනාට පසු අපි දැනගන්න අනේ මෙයා මයි ගැන කොච්චර නරක කතා කවුතු ගානක් පතුරවලා මට මෙයා ඒ අවස්ථාවකදී හොඳ හිතෙන් කියලා දුන්න අවවාද ඇත්තට හොඳ හිතෙන් නෙවෙයි දීලා තියෙන්නේ මම වටන්න දීපු දේවල්. මෙයා ඇත්තට මගේ අවංක යාළුවෙක් නෙවෙයි කියලා අපි වැටහෙනවා. අපි හැම කෙනාටම මේ වගේ අත්දැකීම් තියෙන්නට පුළුවන්. එතකොට ඒකෙන් පෙන්නුම් කරන්න එකක් අපි මේ ඉන්න සමාජයේ බොහෝසෙයින් ගුණධර්ම පිරි අර අපි සුදුසුයි කියන මිත්‍රයන් එච්චර ප්‍රමාණයක් නැති සමාජයක ඉන්නේ. එතකොට ඒ ඉන්න සමාජයෙන් තමයි අපිට මිත්‍රයන් ලබා ගන්නට පුළුවන්. ඒක එකක්. ඒක ඇත්තක්. අපි කොහොමද දන්නවා. නමුත් දැන් මේ ඉන්න කට්ටිය පවා
අපි ළඟට එකතු වෙලා හොඳ අය මං කියන්නේ හොඳ මිනිස්සුයෝ මිත්‍රයන් බවට පත් වෙන්න පුළුවන් කෙනෙක් අපි ළඟට ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධයක් ඇති කරන දිගු කාලයක් මිත්‍රත්වයක් ගොඩනගා ගන්න නම් දෙවනි ලක්ෂණයක් තමයි අපි තුල තියෙන්න ඕන දෙයක්. ඒක කියන්නේ මොකද? අපි නම් ගුණතාව තියෙන්න ඕන මේ වගේ සුදුසු අය අපි ළඟට ආකර්ෂණය වෙන්න. දැන් ඔබ ඉවසන පුද්ගලයෙක් නම් ඔබට අපි දන්නවා හැම කෙනාටම අඩුපාඩු තියෙනවානේ. මගේ අඩුපාඩුත් තියෙනවා, ඔබටත් අඩුපාඩු තියෙනවා. දැන් සමහර අය ඉන්නවා ඒගොල්ලන් කියනවා මම ඔයාට කෝල් එකක් දෙන්නම් හෙට. හැබැයි පැත්ත බලාත් හෙට දෙන්නේ නැහැ, දින දවස් 3 4කට පස්සේ. නැත්තම් කියනවා අපි යමු ට්‍රිප් එකක් කියලා එක්ක ප්ලෑන් ගහනවා. හැබැයි මේ මිනිස්සුත් නැහැ, ට්‍රිප් එකක් නැහැ, මොකක්වත් නැහැ. එහෙමයි ඉන්නේ. සමහර අය කියනවා හරි ඔයාව මම මේ වෙලාවට පිකප් කරන්න, ඔයාගේ වාහනේ නැහැනේ, ඔයා එළියට වෙලා ඉන්න. මේ මනුස්සයෙන් පෑ දෙකකට පස්සේ දැන් අපි පෑ දෙකක් හිටගෙන ඉඳලා මේ වගේ අඩුපාඩු කට්ටියගේ තියෙනවා, අපිත් තියෙනවා. නමුත් පුද්ගල සමස්තයක් වශයෙන් හොඳ නම් අපිට හැකියාවක් තියෙන්න ඕනේ මේවා ඉවසන්න. මොකද එයාගේ ලොකු දේවල්, ධනාත්මක දේවල් තියෙන නිසා. එහෙනම් අපේ సంతානයේ ඉවසීම අඩු නම් සහ වෙන ගුණධර්ම අඩු නම් අපිට හොඳ අය අපේ ජීවිතයට ආකර්ෂණය කරගන්න අඩු වෙනවා, පහසු වෙනවා. එකක් තමයි ඉවසීම. දෙවෙනි එක තමයි අපි අනිත් අයගේ ඉර්ෂියාව දක්වනවා. ඒතර හොඳ අය අපිත් එක්ක ළඟට ආවත් ඒගොල්ලන් ගොඩ කාලයක් රැඳෙන්නේ නැහැ. දැන් මේ ඉර්ෂියාව කියන එක ධර්මයට පෙන්වන්නත් පුළුවන්, සූක්ෂම වශයෙන් පෙන්වන්නත් පුළුවන්. බොහෝම සූක්ෂම වශයෙන් පෙන්වන උදාහරණයක් තමයි අපි කියමු ඔබගේ යාළුවාට උසස් වීමක් ලැබෙනවා ආයතනයේ. ඔබට උසස් වීමක් ලැබුණ නැහැ දැන් අවුරුදු දෙක තුනක්. දැන් මේ යාළුවාට ලැබුණේ කියන්නේ ඔබට යම්කිසි අකමැත්තක් තියෙනවා. يعني පොඩි ඉර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඉර්ෂ්‍යාව ඕනෑම කෙනෙකුගේ හිතේ සන්තානෙ ඇති වෙන්නට පුළුවන් දෙයක්. හැබැයි අපි ඒක පාලනය කරගන්නවා. නැත්තම් මිත්‍රයන් නැති වෙලා යන්න පුළුවන් අපේ ජීවිතේ. දැන් ඔබ ඔබගේ මිත්‍රයාගේ ප්‍රමෝෂන් එක ගැන ඔබට කියනකොට ඔබ කියනවා නම් මේ වගේ දෙයක්. ෂා ඔයාට උසස් වීමක් ලැබුණා නේද? හරි වටිනවා. දැන් මේ පස්වෙනි අවුරුද්දකට පස්සේ ලැබුණේ ඊට ඉස්සේ ලැබුණේ නැහැ නේ. උන් සූක්ෂම විදියට අර මිනිස්යාගේ සතුට විනාශ කරලා දාන හින්ට් එකක් පාස් කරනවා. දැන් ඒ වගේ ලක්ෂණ ඔබට තියෙනවා. තව එකක් තමයි මිත්‍රයෙක් ඔබට ඔබගේ රහස් භාග ඔබ තියයි කියලා එයාගේ යම් කිසි රහස් secrets ඔයාට කියනවා. එයාගේ පවුල හා සම්බන්ධ වෙන්න පුළුවන්, දුව දරුවා හා සම්බන්ධ වෙන්න පුළුවන්, මුදල් ප්‍රශ්න වෙන්න පුළුවන්, නැත්නම් යම්කිසි ඇබ්බැහිම් ගැන වෙන්න පුළුවන්. දැන් ඒව එක්කම අහගෙන ඉඳලා ඔබ හැම කෙනාටම කිව්වොත්, නැත්නම් අනිත් මිතුරන්ට කිව්වොත්, පත්‍රේ දැම්ම වගේ කරොත්, අර පුද්ගලයා දැනගත්ත විගසම ඔයා මේ වගේ චරිතයක් කියලා ඔබව අතහැරලා යනවා. එහෙනම් මම මේකෙන් ඔබට කියන්න බලන්නේ, ඕ අපේ ඉන්න මේ සමාජයෙන් අපිට කැමති හොඳ ලස්සන හොඳ පුද්ගලයන් අපේ ජීවිතයට එකතු කරගන්න අපහසු වෙන්න පුළුවන්. මොකද විශේෂම සමාජයක් තියෙන නිසා. නමුත් හොඳ අයත් ඉන්න, ඒ අය අපි ළඟට ගෙන්න ගන්න අපේ තියම් කිසි සුදුසුකම් තියෙන. උදාහරණයක් වශයෙන් ඔබ විශ්වවිද්‍යාලයක ඉන්න ළමයෙක් නම්, නැත්නම් යම්කිසි ආරක්ෂාවක් කරනවා නම්, ඔබ ඉන්න ස්ථානයට එන්න ඔබට යම් කිසි ක්වොලිෆිකේෂන් සුදුසුකම් තිබුණානේ. ඒ නිසා ඔබ මේ ස්ථානයේ ඉන්නේ. ඒ වගේ සුදුසු හොඳ මිත්‍රයන්, ගුණධර්ම වලින් පිරිපුද්ගලයන් ඔබගේ ජීවිතයට එන්න නම් ඔබගේ සුදුසුකම් තියෙන්න ඕනේ. ඒව තමයි අපි කියන්නේ ගුණධර්ම කියලා. ඉවසීම, කරුණාව. යම්කිසි කෙනෙක්ගේ දුකකදී එයාට කතා කරන්න වුණාම, එයාගේ සිතුවිලි ඔබට ප්‍රකාශ කරන වුණාම, ඔබගේ කාලය කොච්චර ගියත් එයාත් එක්ක කතා බහ යෙදීම, එයාට යම්කිසි අපහසුතාවයක් ඇති වුණාම එයා වෙනුවෙන් පෙනී සිටීම, එයාගේ පවුලේ අයට කාරුණික වීම, එයාට ලෙඩක් දුකක් වුණාම ඔබ එයාට උදව් කරන්න යන්නේ, ප්‍රිය වචනවලින් ඒ පුද්ගලයාට සංග්‍රහ කිරීම, ඔබට ඉර්ෂ්‍යාවක් චූටි ප්‍රමාණයක් හරි එයාගෙන දැනුණත් ඒක යටගහව ඒක වෙනුවෙන් එයාගෙන එයාගෙන සුභවාදී සිතුවිලි ඇති කර ගැනීම වගේ දේවල් ඔබේ సంతානයේ තියෙනවා නම් අර හොඳ පුද්ගලයන් ඔබේ ජීවිතයට එකතු වෙනවා. දැන් තව අංශයක් තමයි මේ මිත්‍රත්වය නිසා සතුටක් ලබනවා කියන්නේ. සමහර අයට මිත්‍රයන් ඉන්නේ බොහොම පටු ප්‍රමාණයක්, පටු තලයක. ඒගොල්ලන් හිතනවා මගේ වගේ අය තමයි මගේ මිත්‍රයන් වෙන්න ඕනේ. මම ගියේ මේ වගේ ඉස්කෝලේකට. ඒ ඉස්කෝලේ අය තමයි මගේ යාළුවෝ. නැත්තම් මම දකුණේ කෙනෙක්.
මම නැගෙනහිර කෙනෙක්, මම උතුරේ කෙනෙක්, මම රටේ මැද, මම ඒ අයත් එක්ක විතරයි ඉන්නේ. මම මේ ආගමේ, මම මේ ජාතියේ, මම මේ වයසේ, මම මෙච්චර උගත්කමක් තියෙන කෙනෙක් නැත්නම් මම උගත්කමින් ටික අඩු කෙනෙක්. එහෙනම් මං හා සමාන අයත් එක්ක තමයි මට වැඩක් ගලපෙන්නේ කියලා. ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි. දැන් මගේ ජීවිතය ගත්තොත් මට ඉන්නවා මිත්‍රයන් මට වඩා වයසෙන් සමහර අවුරුදු 20ක් වැඩි 20ක් වැඩි. ඉතින් මේ නැත්තම් මගේ කොහෙ ඉන්නවා මිත්‍රයන් වෙන ජාතීන් වල වෙන ආගම් වල වෙන වෘත්තීන් වල. ඉතින් මේ අය ගොඩාක් වෙනස් නිසා ඒගොල්ලන්ගේ අදහසුත් වෙනස් මට වඩා. ඉතින් ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරාම දේවල් ජීවිතයේ දේවල් හරි පුළුල් වෙනවා මගේ මනසේ. ඒක ලොකු සතුටක්. එහෙනම් ඔබ හිතන්න එපා මේ මිත්‍රයන් කියන්නේ ඔබ හා සමානමය කියලා. නෑ, ඔබගේ මනස දියුණු වෙනවත් එක්කම ඔබට පුළුවන්කමක් තියෙන පටන් ගන්නවා ඔබට වඩා වෙනස් අය එක්කත් මිත්‍රත්වයක් ඒ වෙනස් මිත්‍රත්වයන් වලින් ඊට වඩා සතුටක් ඔබේ ජීවිතයට එකතු වෙනවා. එහෙනම් මම අද ඔබත් එක්ක සාකච්ඡා කරේ අපේ මේ සතුට පිළිබඳව කරන මාතෘකා පහකට මම වෙන් කරපු වැඩමුළුවේ අන්තිම මාතෘකා. ඒ මොකද්ද? මිතුරන් සහ සතුට. ඉතින් ඔබට තේරෙනවා ඇති මේ මිතුරන් හොඳ මිතුරන් ගුණ යහපත් මිතුරන් අපේ ජීවිතයට එකතු වුණොත් අපගේ ජීවිතයේ සතුට අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ඒ ගුණ යහපත් මිතුරන් එකතු කරගන්න නම් අපේ සමාජයේ වගේ ඉන්නත් ඕනේ. ඒත් එක්කම අපේ సంతානයේ ගුණ යහපත්කමකුත් තියෙන්න ඕනේ. මම මේ වීඩියෝ ක්ලිප් එකේ යටින් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දානවා. මම මේක ඉස්සෙල්ලා මේ වැඩමුළුවේ කරපු අනිත් වීඩියෝ ක්ලිප්ස් හතරේ වෙබ් ඇඩ්‍රස්ස් ටික. ඒකත් ඔබ අහන්න. මොකද මේ හා සම්බන්ධව ගොඩක් දේවල් සතුට පිළිබඳව ඔබට දැනගන්න පුළුවන් නිසා. ඒත් එක්ක මම ඔබට ආරාධනා කරනවා. ඔබ හිතනවා නම් මනෝවිද්‍යාත්මක ඇසෙන් වෙන මාතෘකා ගැනත් ඔබට ඉගෙන ගන්න කැමති කියන මගෙන් ඒ අදහස් මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකේ දාන්න. මොකද මට ඒවා සලකලා බලලා ඉදිරියේදී වීඩියෝ ක්ලිප්ස් ඔබ වෙනුවෙන් හදන්නට පුළුවන්. එහෙනම් ඔබ සැමටම සතුටුදායි දවසක් සතුටුදායි ජීවිතයක් ප්‍රාර්ථනා කරමින් මේ ක්ලිප්ස් පහේ සතුට පිළිබඳව තියෙන ට්‍රිප්ස් පහේ වැඩමුළුව මම නතර කරනවා. සුබ දවසක්.